ශ්‍රී ලාංකේය අභිමානය ලොවට විදහාපාපු දෙස් විදෙස් සියලූම රසිකයන්ගේ හදවත්වලට සමීප වුණු කතාබහක් තමයි අද දවසේදීත් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසතුරු නද වැඩසටහන අවබ දන්නා වැඩසටහන් ගණනාවක් පුරාවටම පසතුරු නද හරහා අපි මොනවද කතා බහ කරේ කියන කාරණය පිළිබඳව ඉතින් අද දවසේදීත් ඒ අභිමානය ඔබට හඳුන්වා දෙන්නට, එහෙම නැත්නම් මේ පදවල, එහෙම නැත්නම් මේ බෙර වාදනවල හඬ ඔබට ඔබේ හදවතට, ඔබේ හදවතේ ලැබුම් ගන්නවන්නටයි අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ. ඉතින් පසතුරු නද වැඩසටහන අපි මේ විදිහට ආරම්භ කරනවා. අපි ඉතාමත් ගෞරවනීයත්ව සුපුරුදු විදිහටම ආරාධනා කරා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් කුමාර මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. හොඳයි, දැන් සමන් මහත්මයා ඔබතුමා දන්නවා මේ ශ්‍රී ලාංකේය මේ බෙර පද, එහෙම නැත්නම් මේ බෙර හඬ පෙරහැර හරහා ඇස නේද මහනුවර ඇසර පෙරහැර වගේම විවිධ නැටුම් අංගයන් දෙස් විදෙස් සංචාරකයින්ගේ පවා අපේ ශ්‍රී ලාංකේ පමණනේ දෙස් විදෙස් සංචාර අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම අද දවසේදී අපි විශේෂිත වූ මාතෘකාවක් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ උඩරට බෙර වාදනය. කියන්නේ උඩරට බෙර වාදනය තමයි මම හිතන්නේ ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මොකද්ද මේ උඩරට බෙර වාදනය කියලා කියන්නේ? ඔව්, ඇත්ත වශයෙන් ගෞතම උඩරට බෙරවාදනය කිව්වම ලොකු පුළුල් මාතෘකාවක්. මොකද උඩරට බෙරවාදනයේ විවිධ පැතිකඩ තියෙනවා. එක් එක් ප්‍රභේදයක් තමයි නර්තනය හා සම්බන්ධ උඩරට ගැට බෙරවාදනය, ඊළඟට දළදාව හා සම්බන්ධ බෙරවාදන චාරිත්‍ර, ඊට අමතරව හේවිසි වාදනය, උඩරටම ආවේනික හේවිසි වාදන සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් උඩරට බෙරවාදනය කිව්වම අපිට කතා කරන්න විවිධ පැතිකඩ තියෙනවා. අපි උඩරට නර්තනය හා සම්බන්ධ තියෙන බෙරවාදනය, ඊළඟට නර්තනයට පරිබාහිර වාදනය කරන උඩරට ගැට බෙරවාදන, ඊළඟට දළදා තේවාව සහ අර කලින් කිව්ව ආකාරයට හේවිසි වාදනය, එහෙම නැත්නම් සංනිවේදන මාධ්‍යයක් හැටියට කරන උඩරට බේරි වාදනය. හොඳයි, දැන් උඩරට බෙරවාදනයේ විශේෂතා බොහෝමයක් තියෙනවා, අපි ඒ ගැනත් කතා කරමු. උඩරට බෙරවාදනය අපි කතා කරොත් නර්තනය හා සම්බන්ධව වාදනය කරන උඩරට බෙරවාදනයට අමතරව විශේෂිත බෙරවාදනයක් තමයි කංකාරිවල භාවිතා කරන මංගල බේරි වාදනය. මංගල බේරි වාදනයේ කංකාරියේ විශේෂිතම බෙරවාදන අවස්ථාව. එය වාදන ශිල්පීන්ගේ එක් අතකින් දක්ෂතාවය පෙන්වන, දක්ෂතාවය සහ ඔවුන්ගේ තිත්රූප පිළිබඳ අවබෝධය පෙන්වන ගැඹුරුම තාල ශාස්ත්‍රයක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් අපිට මගුල් බෙර වාදනය ගැන කතා කරනොත් ඒකේ විවිධ ප්‍රභේද අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. හොඳයි, දැන් බෙර පද ගැන කතා කරනකොට මේ බෙර පදවල සුභ අසුභ කියලා දෙකක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා ඇත්තටම. දැන් බෙර පදයක් කිව්වහම ඒකේ අසුභ පැත්තකුත් තියෙනවා. දැන් අපි හිතන්නේ බෙර පදයක් සාමාන්‍යයෙන් වාදනය කරන්නේ සුභ කටයුත්තකට කියලානේ අපි හිතන්නේ. මොකද්ද මේකේ අසුභතාවය? දැන් ඔබ බොහොම වැදගත් ප්‍රශ්නයක් නෙගුවේ. මොකද බෙහෙරි වාදන ශිල්පීන් අතරත් අද මේක භාවිතයෙන් අඩුවීගෙන යනවා. මේ මංගල බේරි වාදනයේ පවා සමහර තැන්වල මේ වර්තමාන වාදන ශිල්පීන් මේක විකෘති කරන තත්ත්වයක් තියෙනවා. මොකද ඒ අය මේ සුභ ගණයේ සහ අසුභ ගණයේ කියන අක්ෂර හඳුනාගෙන නැති. ඒගොල්ල නිර්මාණශීලීව පද වාදනය කරන්න යෑමෙන් අර අසුභ ගණයේ අක්ෂර මුසු වෙනවා. ඒක ඒගොල්ලෝ අලංකාරයක් හැටියට හිතන්නේ. නමුත් ඒක අතීතයේ සුභ ගණ සහ අසුභ ගණ වශයෙන් තමයි බේරි වාදන අක්ෂර සකස් කරලා තියෙන්නේ. ඔබ දන්නවනේ, දැන් ඔබගේ නම සකස් කරලා තියෙන්නේ ජ්‍යෝතිෂානුකූලව ඒ අක්ෂර ඝන පිහිටවල. ඉතින් මේ අක්ෂර ඝන පිහිටවන කලාව මේ බේරිවාදනයටත් ඒ ආකාරයෙන්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට සුභාක්ෂර තමයි මංගල බේරිවාදනයේදී වාදනය කරන්නේ. අසුභාක්ෂර වාදනය කරන්නේ අවමංගල තූර්ය වාදනය සඳහා. ඒක ලංකාවේ ආරම්භ වෙලා තියෙන අවමංගල තූර්ය වාදනය ආරම්භ වුණා කියලා කියන්නේ ජයසිරි මහබෝ වහන්සේට, නැත්නම් බෝධින් වහන්සේට කරපු මහපලවාන පරම්පරාවේ තූර්යවාදනයේදී ඒ අය අවමංගල තූර්ය භාණ්ඩයක් හැටියට පටහ බෙරේ වාදනය කළා තියෙනවා අතීතේ. ඒ ජයසිරි මහ බෝධියේ අත්තක් මියගිය මේ ආදාහනය කිරීම සඳහා ඒ අය වාදනය කරලා තියෙන්නේ අවමංගල හේසි වාදනය. ඒතකොට ඒ සඳහා වාදනය කරන වාද්‍ය භාණ්ඩය අතින් ස්පර්ශ කරන්නේ නැහැ. ඒ සඳහා සුදුරෙද්දක් එලලා ඒ උඩින් තමයි බෙරේ ස්පර්ශ කරන්නේ නැතුව තමයි වාදනය කරන්නේ. ඒ තරම් ඒක අසුබයි කියලා ඒ අක්ෂර. ඉතින් ඒ ඊට අමතරව අසුභ අක්ෂර තියෙනවා විනපද කියලා සහ අභිනපද.
විනපද කියලා කියන්නේ ප්‍රතිවාදියාට අයහපතක් ඇති කිරීම පිණිස නැත්නම් ඔහු පරාජය කිරීම පිණිසින් වාදනය කරන බිර විශේෂයක්. ඉතින් මේව අසුභ ගණයට තමයි පද බඳින්නේ. අර අපි දැන් දකින්නවනේ මේ සෙත් කවි හදනවා, වස් කවි හදනවා. අර අන්නේ අර්ථයෙන්ම තමයි සුභ ගණ සහ අසුභ ගණ අක්ෂර බිර වාදනයේදී යොදාගන්නේ. හොඳයි. අපි දැන් බෙර පද වර්ග බොහොමයක් තියෙනවා. දැන් මේ මගුල් බෙර වාදනය ගැන කතා කරද්දී ඉස්සෙල්ලා අපි මගුල් බෙර වාදනය පිළිබඳව පොඩි හැඳින්වීමක් කරලම අපේ බෙර පදවලට අපි සවන් දෙන්න බලාපොරොත්තු වෙනවා. මංගල බෙර වාදනය ගත්තාම මගුල් බෙර කියලා අපේ විවහාරය තියෙනවා සමාජයේ. මගුල් බෙර කිව්වහම මුඟ දෙනකොට මේක අර්ථවත් වෙන්නේ බෙරයක් තමයි ඒගොල්ලෝ චිත්‍රූපීම වෙන්නේ. ඇත්ත වශයෙන්ම මගුල් බෙර කියලා කියන්නේ බෙරයක් නෙමෙයි, බේරිවාදන පද සංයුක්ත වූ කිසියම් පද සංගටය. එය උඩරට සම්ප්‍රදායට ආවෙනික බිරවාදන මගුල් බිරවාදන සම්ප්‍රදායක් තියෙනවා. ඊළඟට පහතරට නර්තනයට ආවෙනික වුණු මගුල් බිර සම්ප්‍රදායක් තියෙනවා. ඊළඟට සබරගමුට ආවෙනික මගුල් බිර සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. එකම සම්ප්‍රදාය, ඒ කියන්නේ විශේෂයෙන් දවුල මූලික කරගෙන වාදනය කරන මගුල් බිර වෙනම සම්ප්‍රදායක් තියෙනවා ඔය හේවිසි වාදනයට අමතරව. ඉතින් අපි දැන් ගැටබෙරෙන් වාදනය කරන මගුල් බිර ගන්න තමයි මේ අවස්ථාවේදී කතා කරේ. හොඳයි. අපි එහෙනම් මේ බෙර වාදන වලට අපි අවධානය යොමු කරමු. අපේ වීඩියෝ දර්ශන තියෙනවා, අපි ඒව නරඹන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේ ගුරු පදය පිළිබඳව පුංචි හැඳින්වීමක් කරමු අපි. ඔව්, මම හිතනවා මේ අපි පදයක් වාදනය කළ බැලුවනම් හොඳයි කියලා. හොඳයි, එහෙනම් අපි පදයක් වාදනය කරලම අපි ඒ පිළිබඳව කතා බහ කරමු. ඔව්, ගුරු පදය මගුල් බිර වාදනයේ පළවෙනිම වාදන අංකය. මේ ගුරු පදයෙන් කරන්නේ සියලුම තමන් ගුරු දෙමව්පියන් සිහි කරලා ඒ අයට වෙනුවෙන් තමයි මේ පදේ වාදනය කරන්නේ. ඒ සුභගණ අක්ෂරින් තමයි වාදනය කරන්නේ. අපි ඒකේ කොටසක් හොඳයි අපි වාදනය කරලා බලමු. ඊට පස්සේ අපි එහි වීඩියෝ දර්ශනය වෙත යමු. හොඳයි. දේවපදේ මුල් අවස්ථාව ඒක තව පොඩ්ඩක් වැඩි කරලා විවිධ පද එකතු කරලා වාදනය කරලා තමයි ගුරුපදේ සම්පූර්ණම වාදනය කර දක්වන්නේ. හොඳයි, එහෙමනම් අපි එම වීඩියෝ දර්ශනය වෙත දැන් අවධානය යොමු කරමු.
හොඳයි, ඔබ ඒ නැරඹුවේ ගුරු පදය පිළිබඳව අපි විශේෂිත වූ වීඩියෝ දර්ශනයක්. ඉතින් අපි දැන් කතා බහ කරන්නේ මේ දේව පදය පිළිබඳව. දැන් දේව පදය කිව්වහම සාමාන්‍යයෙන් අපේ ප්‍රේක්ෂකෙන් හිතෙන්න පුළුවන් දෙවිවරු වෙනුවෙන් වාදනය කරන පදයක්ද මේක, එහෙමත් නැත්නම් මේ විශේෂත්වයක්ද කියලා. මාධවි, දේව පදය කියන්නේ දෙවියන් වෙනුවෙන් වාදනය කරන පදයක්. විශේෂයෙන් දෙවිවරු වර්ග ගණනාවක් ඉන්නවා කියලා අපේ බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. මොකද ඒ අයගේ පිහිට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් විශේෂයෙන් දේව කියන කොටසට, නැත්නම් දේව කියන අදෘශ්‍යමාන බලවේගවලට ආරාධනා කරලා ඒ අය පිළිගන්න අපි වාදනය කරන්නේ දේවපදය. දේවපදය ටිකක් දීර්ඝව ප්‍රධාන ශිල්පීන් කංකාරීදී බොහෝ වෙලාවක් වාදනය කරනවා. අපි කෙටි ප්‍රමාණයක් නරඹමු. හොඳයි. අපි එහෙමනම් සවන් මහත්මේ අපි වීඩියෝ දර්ශනයක් වෙත අවධානය යොමු කරමුද? හොඳයි, එහෙමනම් දේව පදය පිළිබඳව අපි පැටිගත කර වීඩියෝ දර්ශනයක් වෙතයි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. හොඳයි, ඔබ ඒ නැරඹුවේ දේව පදයේ පටිගත කළ දර්ශන කිහිපයක්. අපි දැන් කතා බහ කරන මේ ආශිර්වාද පදය පිළිබඳව. මංගල විරවාදනයේ ආශිර්වාද පදය. දැන් ආශිර්වාදයක් සාමාන්‍යයෙන් අපි කරන්නේ සියලුම මොකක් හෝ යම්කිසි කාරණාවක් සිද්ධ කරන්නට කලින්නේ නේද මේ ආශිර්වාද ලබා ගන්නවා කියනවා වගේ කාරණාවක්නේ. හරියටම කිව්වොත් ඒක තමයි ඒක තේරුම. මොකක්ද ඇත්තටම ආශිර්වාද පදය කියලා කියන්නේ? ආශිර්වාද ලබා ගන්න වැඩිහිටියන්ගේ. මෙතනදී ආශිර්වාද ලබා ගන්නේ දෙවියන්ගෙන්. ඒ සඳහා දෙවියන් බෙහෙරි වාදනයේදී විශේෂ පද කොටසක් හැටියට වාදනය කරන්නේ ආශිංසනය පිණිස, නැත්නම් අපේ ආයුෂ වර්ධනය පිණිස. ඒ සඳහා දෙවියන්ගෙන් අපි ආශිර්වාදය ලබා ගන්න ඒ පිණිස තමයි මේ ආශිර්වාද පදේ සකස් වෙලා. අපි ආශිර්වාද පදයෙන් කොටසක් වාදනය කරමු. ආශිර්වාද පදයෙන් කොටසක් තමයි අපි වාදනය කළ පෙන්වුවේ තුමන්. අපි දැන් සූදානම් වෙන්නේ ආශිර්වාද පදයෙන් වීඩියෝ දර්ශන කිහිපයක් අප සතුව තියෙනවා. අපි ඒ දේවල් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you.
අපි කතා බහ කරා මේ ගුරු පදයේ දේව පදයේ ආශිර්වාද පදයේ සහ විශේෂයෙන්ම මගුල් බෙර වාදනයේ පිළිබඳව ඒ ගණයට වැටෙන ඒ අවස්ථාවන් කිහිපයක් පිළිබඳව වාදන අවස්ථාවන් කිහිපයක් පිළිබඳව සමන් මහත්මයා මේ දැන් මේ මගුල් බෙර වාදනය භාවිතා කරන විශේෂ අවස්ථා තියෙනවා බොහොමයක් අපි අවසාන වශයෙන් මේ පිළිබඳව අපේ ප්‍රේක්ෂකින්ට හඳුන්වලා දෙන්න. මංගල බේරි වාදනය විශේෂිත වූ පද කොටසක් හැටියට ඒක එය ප්‍රභව වෙලා තියෙන කොහොමකයි අක්කංකාරියත් කොහොමයි අක්කංකාරී මංගල බේරි වාදනය සඳහා විශේෂ චාරිත්‍රයක් හැටියට පවත්වාගෙන ආව අතීතයේ. නමුත් වර්තමානයේ වෙනකොට කංකාරීන් පිටතට මේ බෙර වාදන කලාව ඇවිල්ලා තියෙනවා ප්‍රාසංගික කලාවක් හැටියට. මුලින්ම මේ බෙර වාදන කලාව එකතු වෙන්නේ දළදා තේවාවට. දළදා තේවාවේ මංගල බිහිරි වාදනයට තමයි මේ කංකාරීන් පිටතට පැමිණෙන්නේ. ඉන්පසු මේ දැන් ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ සමාජීය අවශ්‍යතා සඳහා සහ සුබ කටයුතු ආරම්භයට මංගල බිහිරි වාදනයේ මිනිස්සු භාවිතා කරගෙන යනවා. නමුත් මේ උඩරට පහතරට සබරවමු ගැන සෑම සම්ප්‍රදායකම මේ ආකාරයෙන් තියෙනවා. වර්තමානයේ නම් විශේෂයෙන් විශේෂ උත්සව ඒ වගේම ආගමික කටයුතු ඒ වගේම තවත් ප්‍රාදේශීය වශයෙන් තියෙන දේවාල සහ පූජා ස්ථාන හා සම්බන්ධව මේ මංගල බේරි වාදනයේ විශේෂ අවස්ථාවක නැත්නම් විශේෂ කටයුත්තක් ආරම්භයේදී ඒගොල්ලෝ වාදනය කරනවා. නමුත් මෙහි ප්‍රභාවය කොහොමයි අක්කංකාරී විශේෂිත පද වාදනයක් හැටියට තමයි භාවිතා වෙලා තියෙන්නේ. හොඳයි. එහෙමනම් අද දවසේදී අපි කතා බහ කරේ මේ උඩරට බෙර වාදනයේ විශේෂතා පිළිබඳව අපි එකින් එක ඔබට හඳුන්වා දුන්නා. විශේෂයෙන්ම නිවසේ සිට CTV SLF රේඩියෝ අසන නරඹන ඔබ වෙනුවෙන්ම මේ අපේ පසතුරුනද වැඩසටහනෙන් ඔබට විශේෂයෙන්ම මම හිතන්නේ සමන් මහත්මයා මේ අධ්‍යාපනයේ ලබන බොහොමයක් පිරිසට දූ දරුවන්ට නම් ඉතාමත් වැදගත් වෙයි මේ කතා බහ අපේ වැඩසටහන. ඉතින් ඒ නිසා වෙන්ම ඔබ මේන් යම් කිසි දෙයක් ලබා ගන්නට උකහා ගන්නට ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. අද දවසේදී අපිත් සමග එකතුන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථකාචාර්ය සමන් කුමාර මහත්මයා බොහොම ස්තුතියි අපිත් සමග එකතුනට. හොඳයි. එහෙමනම් පසතුරු නදින් අද දවසේදී අපි සමගට යනවා ලබන සතියේදීත් හමු වෙමු මේ බලාපොරොත්තුවෙන්. ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.